අයි බොන් ඉතින් ඔයගොල්ලන් ගෙදර ඉඳගෙන අද දවසේ අපි පුංචි උපකරණයක් හදලා විද්‍යාවේ තියෙන රසවත් සිදුවීමක් ඒ හරහා සාකච්ඡා කරන්න හදන්නේ ඒ නිසා අපි එකතු වෙමු ප්‍රැක්ටිකල් එකත් එක්ක එහෙමිට තවම දන්නේ නැහැ ඇත්තටම මොකද්ද මේක කියලා එහෙනම් පුංචි සටහන් පොතක් තියාගත්තත් කමක් නැහැ ඔයාට අනාගතේ හරියට වැදගත් වෙනවා මේ සටහන් පොත අදට කඩදාසියක උනත් කමක් නැහැ පුතේ ලියන්න පොතක්ම ඕන නැහැ නමුත් ඔයා ලස්සන නිර්මාණකරුවෙක් විදියට ඔයාට පුළුවන් මේ පොත ලස්සනට කවරයක් දාලා ලස්සන පොතක් විදියට නඩත්තු කරන්න ඒ පොතට හැමදාම එකතු වෙන ප්‍රැක්ටිකල්ස් වල එකතුවක් ඔයා තියාගත්තොත් ඔයාට ලස්සන පොතක් අන්තිමට ලැබෙනවා ඔයා ලොකු මහත වයසකට ගියාම නේද ටිකක් එහාට ගියාට පස්සේ ඔයාට සතුටු වෙ හිතෙයි මම පුංචි කාලේ මෙන්න මෙච්චර දෙයක් කරපු කෙනෙක් නේද මම සෑහෙන වැඩ කරපු කෙනෙක් කියලා ඔයාට සතුටු හිතෙයි මේක පොතක යම් පොඩි සටහනක් දාගත්තා ඒ නිසා නංගිලා මල්ලිලා අයියලා අක්කලා ඔක්කොම එකට එකතු වෙලා මේ වැඩේ කරන්න ඕන පාසල් යන වයසේ හැම දරුවෙකුටම මේක වැදගත් ශ්‍රේණිය අදාළ නැහැ පුතේ ඔයාට පුළුවන් මේ වගේ ඕන නම් වයින් ග්ලාස් එකක් ප්‍රශ්නයක් නෑ මේ ජෑම් බෝතලේ නම් මේ ටිකක් ලොකු ජෑම් බෝතලයක් මේ ජෑම් බෝතලේට වඩා හොඳයි පුංචි ජෑම් බෝතලයක් පාවිච්චි කරනවා නම් මගේ ගෙදර පොඩි ජෑම් බෝතලයක් හොයාගන්න නෑ කොහොම හරි ඇතුළේ පේන භාජනයක් තියාගන්න ලං හරිද එතකොට මට ජෑම් බෝතලයට වඩා හොඳයි මේ වයින් ග්ලාස් නේ මේක ඇතුළේ පේන වීදුරු වලින් හදලා තියෙන ඉතින් ඒ වගේ එකක් ඔයාට පුළුවන් පුංචි ජෑම් බෝතලයක් පාවිච්චි කරන්න හරිද ඒත් එක්කම ඔයාට ඕන වෙනවා පොල් තෙල් ටිකක් ඕන. ඒවල නැතිනේ නේ පොල් තෙල් ටිකක් නැහැ නේ තාම. හරි පොල් තෙල් ටිකක් ඕනේ. පාට වර්ගයක් ඕන. කලරින් එකක් ඕන. හරි. ඊට පස්සේ බේකින් සෝඩා, ආප සෝඩා ටිකක් ඕන වෙනවා. හරිද? ඊළඟට විනාකිරි ටිකක් වාචනයකට දාලා තියාගන්න. දැන් උදේ ඇහුවා සමහර පුතාලා විනාකිරි නැත්තම් මොකද කරන්න කියලා. විනාකිරි නැත්තම් අපිට පුළුවන් දෙහි යුෂ ටිකක් හදාගන්න දෙහි ගෙඩියක් දෙකක් මිරිකලා හැබැයි පෙරලා ගන්න අර රොඩු ගතිය නැති වෙන්න හොඳට පෙරලා ලස්සන පැහැදිලි ද්‍රාවණයක් ගන්න ඕන දෙහි යුෂ වලින් හරි ඒවා ළඟ තියාගන්න ඒවා ළඟ තියාගෙන මම දැන් කියලා දෙන්න හදන්නේ මේ ප්‍රැක්ටිකල් එකේ මූලධර්ම ටිකත් එක්කම සියලුම දේවල් එහෙනම් අර පුංචි කඩදාසිය අපි පොඩි සටහනක් පොඩියට ලියාගමු මේ මොකද්ද මේ හදන්නේ කියලා අපි හදන්න හදන්නේ ලාවා ලෑම්ප් එකක් ලාවා ලෑම්ප් එකක් නේ හරි එතකොට අපිට ඒක ලියන්න පුළුවන් ලාවා ලෑම්ප් හරි එතකොට මේක විනෝද වෙන්න පුළුවන් උපකරණයක් හරිද විනෝද වෙන්න පුළුවන් උපකරණයක් විනෝද වෙනවා වගේම පුතේ අධ්‍යාපනයක් ගන්න පුළුවන් උපකරණයක් අපේ පාඩම් වලට ගැලින්ම සම්බන්ධ උපකරණයක් හැබැයි සිලබස් එකේ කොහෙවත් ලාවා ලෑම්ප් එකක් හදන්න කියලා දීලා නැහැ හරිද සිලබස් එකේ කතා කරන්නේ නැහැ නේ ලාවා ලෑම්ප් එකක් හදන්න නමුත් මේ ලාවා ලෑම්ප් එක කියන එක සිලබස් එකට එකතු කරොත් හරි ලස්සන සිලබස් එකක් අපිට විද්‍යාව පාඩමක් එකතු කරගන්න පුළුවන් අම්ල බස්ම ගැන හරිද දැන් එහෙනම් ඔන්න චූටි අද දවසේ පොඩි මාතෘකාව ලාවා ලෑම්ප් ඒතර මේ ලාවා ලෑම්ප් එක හදන්න මොනවද පාවිච්චි කරේ කියලත් පොඩි නෝට් එකක් දාගමු අපි එමලියමු දැනට නේද රු බඳුනක් වීදුරු බඳුනක් මේක හදන්න පාවිච්චි කරන දේවල් වීදුරු බඳුනක් රයිට් දෙවෙනි එකට ලියාගමු මේකට පොල් තෙල් ඕනනේ පොල් තෙල් හරි අවශ්‍ය ද්‍රව්‍ය විදියට ලියන්න පොල් තෙල් හරි ඊට පස්සේ අපිට ඕන වෙනවා තව දේවල් කීපයක් මම මෙහෙම කරන්නම් මම ටිකක් පහලින් ලියලා තියෙන නිසා මම මේක ඉරෙස් කරලා උඩින් ලියන්නම් 3 4 කියලා හරි මේක පොඩ්ඩක් මගන්නම්කෝ මම දැනට හරි තුන්වෙනි එක විදියට ඔයාට ඕන වෙනවා බේකින් සෝඩා එහෙම නැත්නම් අපි කියමු ආප්ප සෝඩා අවශ්‍යයි හරි හතරවෙනි එක විදියට ඔයාට අවශ්‍ය කරනවා වර්ණකයක් කලරින් එකක් ඕන වර්ණකයක් අන්තිමටම අපිට අවශ්‍යයි අංක 5 විනාකිරි විනාකිරි හරි මෙන්න මේව තමයි පුතේ අපිට ඕන කරන දේවල් හරිද එතකොට මේ අවශ්‍ය කරන දේවල් වලින් මෙන්න මේ ආප්ප සෝඩා ළඟ ලියන්න මේකට කියන්නේ අපි සයන්ස් වලදී බස්මයක් බස්ම කියලා ලියමුකෝ හරි ආප්ප සෝඩා කියන්නේ බස්මයක් විනාකිරි කියලා කියන්නේ අම්ලයක් විනාකිරි අම්ලයක් දැන් මේවත් පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ අතරේ නේද විද්‍යාව ප්‍රැක්ටිකල් නේ කරන්නේ ආප්ප සෝඩා කියන්නේ බස්මයක් විනාකිරි කියන්නේ අම්ලයක් හරි නේ රයිට් ඔන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය පළවෙනි එක වීදුරු බඳුනක් දෙවෙනි එක පොල් තෙල් තුන්වෙනි එක ආප්ප සෝඩා හතරවෙනි එක වර්ණකයක් පස්වෙනි එක විනාකිරි එතකොට පුංචි නෝට් එකක් දැනට කඩදාසියක උනත් කමක් නැහැ ඔයා ඕක ලියා ගන්න ඒක ලියාගෙන ඉවර වෙලා අපි බලමු මොකද්ද මේ වයින් කරන්න කියලා හරි ඒත් එක්කම මම ඔයාව කැමරේකට ගන්න හරිද දැන් මම මේක කරගෙන යනකොට වැඩ කරන ළමයි හොයලා මං කැමරාවට අරගන්නවා එයාලා ආදර්ශයක් විදියට අනිත් අයට පොඩ්ඩක් පෙන්වන්න ඕන
හරි එහෙනම් වැඩේ පටන් ගමු පොත් කඩදාසි ඔක්කොම පැත්තකින් තියමු අපි වැඩේට යමු රයිට් ඉස්සෙල්ලාම ඔයාගේ වීදුරු වාදනය ගන්න හරිද දැන් මේ වගේ එකක් නැත්තම් නැගිටලා ගිහිල්ලා ගේන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ කිසි ගැටලුවක් නැහැ නැගිටලා ගිහිල්ලා හොයාගෙන එන්න මේකම ඕන නැහැ මේ විදියම ඕනේ නැහැ ඔයාට පුළුවන් අර මං කිව්වා වගේ ජෑම් බෝතලයක් පුංචි ජෑම් බෝතලයක් පාවිච්චි කරන්න නේ එහෙම නැත්තම් ඇතුළේ පේන කෝප්පයක් ලොකු එකක් ගන්න එපා පුතා පොල් තෙල් දානවා ගොඩක් එතකොට හරි දැන් අපි ඉස්සෙල්ලාම මොකද කරන්නේ ඉස්සෙල්ලාම ඔයා මේකට දාගන්න ආප්ප සෝඩා ටික හරිද හැඳි මේස හැඳි කියලා කියන්නේ මේස හැඳක් කියලා කියන්නේ තේ හැඳට වඩා පොඩ්ඩක් ලොකුයි එතකොට මේස හැඳි දෙකක් විතර දැම්මත් ඇති වෙයි මේස හැඳි දෙකක් මේ විදියට මගේ ළඟ මම මැනගෙනම වගේ තියාගෙන ඉන්නේ වීදුරු වාදනයට මම දාන ඕන ආප්ප සෝඩා ටික බේකින් පවුඩර් ටික දැම්මා හරි රයිට් හරි ඔයාලගේ කැමරා සෙල්ල කරොත් මං දර්ශනයක් දෙකක් ගේන්න මට බැරි කමකුත් නැහැ මේ වැඩ කරන අය ඉන්නවනේ නේද පේනවා කරන කවුද 7 ඉන්ච් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා ඉතින් කමක් නැහැ අද දවසේ පළවෙනිම දවසේ සමහර කෙනෙකුට මේවා හොයා ගන්න බැරි වෙන්නත් ඇති ඒ නිසා කමක් නැහැ දරුවෝ බලාගෙන ඉන්න හොඳේ දැන් අපරාණ පුතේ පොඩ්ඩක් ගොඩක් දාලා වගේ චුට්ටක් කමන්නේ කමන්නේ ඔහොම තියන්නකො හොඳයි ආ අනුජ මෙත්සර එයා ඔන්න මං ස්ක්‍රීන් එකට ගත්තා උදාහරණයක් විදියට එක්කෙනෙක් දෙන්නේ තමයි මට අහුවෙන අයගෙන් පෙන්වන්න වෙන්නේ හතේච් එකේ තේ ගන්න මම මේ මගේම එක පෙන්වන්න නැතුව අනිත් අයගේවත් පෙන්වන්න හේතුවක් තියෙනවා එහෙම පෙන්වන්නේ ඕගොල්ලන්ට ආදර්ශයක් වෙන්න මේ ළමයි එතකොට එක එක්කෙනාගේ අදහස් වෙනස් දෙ නේද ඒ අදහස් වලින් ඕගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා තමන් කරන ප්‍රැක්ටිකල් එක යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. හරිද කියලා බලා ගන්න පුළුවන් වෙනවනේ. හොඳයි. මෙතන දැන් ආප්ප සෝඩා ටික තියෙනවනේ. හරි. දැන් ගන්න පොල් තෙල් එක. හරි. මේකට වෙජිටබල් ඔයිල් ඕන එකක් හරි ආ. වෙජිටබල් ඔයිල් දාන්න පුළුවන්. පොල් තෙල් දාන්න පුළුවන්. එන්ජින් ඔයිල් වගේ වනම් ගන්න එපා. හරිද? ග්ලිසරීන් වගේකුත් ඕනනම් පුළුවන්. දැන් අර ගෙවල් වල ඇති අර විසි කරන්න පාවිච්චි කරන පොල් තෙල් අර පහුගිය කාලේ ප්‍රශ්න ආපුවේ වනේ දෙක එක වෙළඳ නම් වලින් ප්‍රශ්න ආවනේ අන්න ඒ වගේ පොල් තෙල් එකක් ගෙදර තියෙනවා නම් විසි කරන්න බලාපොරොත්තු වෙන තියාගෙන ඉන්න එකක් ඒක මේකට ගන්න හරි දැන් ඔයා මේ ග්ලාස් එකේ බලා ගන්න මේ ග්ලාස් එකේ 4න් 3ක් විතර 3 කාලක් විතර පොල් තෙල් දාන්න ඕන අන්න ඒකයි මම කිව්වේ පොඩි වාජනයක් ගන්න කියලා නේ ලොකු එකක් ගත්තොත් දැන් අම්මගෙනුත් බැනුම් අහනවා ඇයි පොඩක් පොල් තෙල් යන නිසා එමීට දාන්න මෙන්න මෙහෙම පොල් තෙල් 4න් 3ක් විතර උඩටම දාන්න එපා උඩටම දැම්මොත් ඔයා අමාරු වැඩේ ආ අනේ මන් දාගෙන යනවා 4න් 3ක් හරියට මනින්න ඕනේ රයිට් මේ වගේ ගානකට ප්‍රමාණයකට පොල් තෙල් දාන්න උඩටම දාන්න එපා උඩටම දැම්මහම ඉස්සරහදී මේක උතුරන්න පුළුවන් මේක ඒ පාර මේසේ පුරාම එමෙතනම පොල් තෙල් හරි දාන්නකො බලන්න තමු හේමාල් හොඳයි 8G එකේ අතරන් තමයි ප්‍රැක්ටිකල් එක කරන්නේ බොහොම හොඳයි රයිට් එක ගානට පොල් තෙල් දාගෙන තියෙනවා ඇති ඒ ගාන දාගත්තාම හොඳටම ඇති ආ හරි ඊළඟට දැන් මම කිව්වා මේ ඔයගොල්ලන්ට ඇත්තටම මේකට ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් ප්‍රශ්නයක් නැහැ නේද ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් ප්‍රශ්නයක් නැහැ ඕන කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් මොකද ප්‍රැක්ටිකල් වලදී මීඩියම් එක අදාළ වෙන්නේ නැහැ නේ ඒ හැමෝම වෙනුවෙන් තමයි අපි ප්‍රැක්ටිකල් ක්ලාස් එක මේ විදියට කරගෙන යන්නේ ඔයා මේක පොඩක් පැත්තකින් තියලා හරි මේක පැත්තකින් තියලා විනාකිරි ගන්න යෝගට් කප් එකකින් මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඒ කියන්නේ 4න් එකක් මම මේ යෝගට් හැඳ තියලා පෙන්නන්නම් මෙන්න මේ වගේ ප්‍රමාණයකට පුරවන්න මෙන්න මෙච්චරයි මගේ එකේ තියෙන්නේ පොඩ්ඩයි තියෙන්නේ භාගයකටත් අඩු වෙන තියෙන්නේ ආ විනාකිරි මට මේක ඇතුළ පෙන්නුවට පේන්නේ නැහැ මොකද විනාකිරි අවර්ණයි නේ මෙන්න මෙච්චර විතර පෙරවුවාම ඇති ආ මේ වගේ ප්‍රමාණයකට විනාකිරි මම මේස හැන්දෙන් කියන්නම් මේස හැන්දි 3ක් විතර ගන්නකො මේස හැන්දි 3ක් විතර විනාකිරි දාන්න මේකට හරි ගොඩාක් දාන්න එපා ටිකයි දාන්න හරි අපේ ළමයි හිතන ගොඩාක් දැම්මම මගේ ප්‍රැක්ටිකල් එක අනිත් අයට වඩා හොඳ වෙයි කියලා නෑ වරදින්න බලුවා හරි ඊළඟට විනාකිරි වල ඔයා කැමති පාටක් දිය කරගන්න දැන් මගේ ගෙදර තියෙනවා කලරින් එකක් හරිද ඒතර විනාකිරි හැන්දි 3ක් විතර මේකට දැම්මා නැත්තම් වෙන විදිහකින් කියනවා නම් යෝගට් කප් එකෙන් 4න් එකක් විතර විනාකිරි දැම්මා. දැන් පුතාට පුළුවන් කලරින් එකක්. ඔයාට කලරින් කියලා කිව්වහම හිතන්න එපා මේකට මේ අර කේක් හදනකොට අයිසින් වලටම පාවිච්චි කරන එක ඕන කියලා. නෑ. ඔයාට පුළුවන් කුකුල් සායම් පාවිච්චි කරන්න. එහෙම නැත්තම් වෝටර් කලර්ස් තියෙනවා නම් කැමැති තද පාටක්. දැන් මම රතු පාට ගන්න එකයි. කැමැති තද පාටක් දාන්න. හරිද? රතු පාට හොඳයි, කොළ පාට හොඳයි, නිල් පාට හොඳයි. හරි? මේකෙන් බිංදු 3ක් විතර වැඩි දාන්න එපා.
බින්දු තුනක් විතර දාගන්නකෝ බලන්න බින්දු තුනක් හතරක් වුණාට පොඩ්ඩක් කලයක වැඩි වුණාට කමක් නැහැ හරි මම එමෙට දානවා මේ විදියට එමින් දාගන්න එක ප්‍රශ්නයක් නැහැ හරිම පරිමාණයක් පරිමාවක් ඕන නැහැ දාලා ඉවරලා පුතා ඔයා බලන්න ඕන මේක ඇතුලේ කලයක මේ බලන්න මේක ඇතුලේ කලයක මදි නම් හරිද මේ බලන්න ඔයාට පේනවා ඇතිනේ මේ කලයක හොඳට හැදෙන්න ඕන මෙහෙම කලයක මදි නම් තා පොඩ්ඩක් දාන්න ඒකට කමක් නැහැ කලරින් පොඩ්ඩක් වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ බෝතලේම නම් හලන්න එපා අමගින් ගුටික් ගන්න වෙයි ඔව් බින්දු තුන හතරක් දාගමු රයිට් දාලා ඉතින් අමුතුවෙන් මුකුත් කරන්න ඕනේ නැහැ මෙහෙම පොඩ්ඩක් පද්දන්නකෝ මේක ලස්සනට දිය වෙනවා නේ චුට්ටක් මේ මෙහෙම කරාම හොඳට දිය වෙනවා ගොඩාක් කලස් කියන්නේ විනාකිරි ගොඩක් ඕනේ නැහැ අපිට නේ පොඩයි ඕන හරි දැන් පොඩි දෙයක් කරන්න තියෙනවා දැන් මොකද කරන්න තියෙන්නේ මේ හදාගත්ත පාට විනාකිරි එක හෙමීට මේකට හෙමින් දාන්න ගොඩක් හයියෙන් දාන්න එපා. හරි. හෙමින් දාලා ඔයා වාජනේ පැත්තකින් තියන්න. හරිද? දැන් මම ඔන්න පෙන්නනවා. ඉතින් මම පෙන්නලා ඉන්න ඕනේ නේද? මම මේක හෙමින් දානවා මේකට විනාකිරි. හරි. හෙමින් දැම්මම. රයිට්. ඊට පස්සේ බලන්න වෙන දේ. මේ දර්ශනය පේන්න ඕන. उपकरण යාලා හදපු උපකරණ ගැන හරි මට අහු වෙන කෙනා තමයි මම ගන්න විලෝචන බොහොම ලස්සනයි පුතේ හරි කියපු විදියටම කරලා තියෙනවා හරියටම හරි අන්න ලාවා ලෑම්ප් එකක් ඔයා හැදුවා ඔක පැත්තකින් තියාගෙන බලන්න හරි ඊළඟට පොඩි පොඩි වෙනස්කම් කරන අය ඉන්නවා මේ බලන්න යටින් ලයිට් එකකුත් තියාගෙන තෙනුක හන්සන ඔයා යටින් පොඩි ලයිට්ස් ආලෝකයක් දීලා බලන්න මං කිව්වට වඩා අලුත් දෙයක් කළා නේ ඩි මුතුරල යන්න ටිකක් කිට්ටුයි වගේ පරිස්සමෙන් ෆෝන් එක සවුත්වේ එමුනොත් හරි කොහම හොඳයි එතකොට අපි දැක්කේ 8 පන්ති 8 ග්‍රේඩ් 8 එකේ දරුවෙක්ගේ දක්ෂතාවය ඊළඟට මට ඔක්කොම පෙන්වන්න බෑ ඉතින් හරි දරේදා වෙසක් කූඩු වගේ තමයි මේ ඉන්නේ කවුද ජීනාත් හරනේ ජීනාත් නේ වැඩ හොඳයි හොඳටම හොඳයි රයිට් ඔක බලන්න එතකොට ඔක තව තව ඔයගලන්ට ඇත්තටම වැඩි දියුණු කරන්න පුළුවන් නේ ඔය උපකරණේ වැඩි දියුණු කරන්න බලවා යුවිඳු මොකද පුතේ උඩ පහල යනවනේ නේ දෙන්නම් බලන්න ආ රයිට් හොඳටම හොඳයි ආ උඩ පහල යනවා ලස්සනට වැඩි තියෙනවා මේ බලන්නකො මේකේ ලස්සන ආ මේ ලාවල ඇම්ප් එකේ ලස්සන බලන්න දැන් ඔන්න පුතාලට පුළුවන් අලුත් අලුත් අදහස් ඒවි. ඔයාලට ඒවි එක අදහසක් සමහර විට මේ කලර්ස් වෙනස් කරන්න නේ. අලුත් අලුත් පාට එකතු කරන්න ඔයාට හිතේ සමහර වෙලාවට කලර්ස් දෙක තුනක් දාන්න හිතන වෙලාවල් තියෙයි. ඔයාට විවෘතයි ඉතින් ඒව කරගන්න පුළුවන් gederdi දැන් බැරි වෙන්න පුළුවන්. ඔයාට ඒ වුණාට පුළුවන් gederdi ආපහු මේවා හදලා බලන්න. ත්‍රිසුක පුතාගේ මං හිතන්නේ මේ වෙනකොට ප්‍රතික්‍රියාව ඉවරයි වගේ නේ. වෙනවා නේද? උඩ පහල යනවා නේ. හරි ඔළුවෙන් තමයි උත්තරයක් දෙන්න වෙන්නේ මියුට් කරලා තියන්නේ පුතේ හරි කමක් නැහැ ඉසරු පුතාගේ ගෙදරට ගියොත් ඔයි තියෙන්නේ බලන්න ලස්සනයි එයා නිකන් කළු පාටිල් පාට වගේ එකක් තමයි බොහොම ලස්සනට බෝල හැදෙනවා උඩ යනවා යට යනවා උඩ යනවා යට යනවා අපි ඉගෙන ගන්න ඕන පුතේ එහෙම වෙන්නේ කොහොමද කියලා හරිද ඒක තමයි සයන්ස් වල සිද්ධිය අපි යමක් දැක්කට පස්සේ ඒක වෙන විදියත් අපිට හරි වැදගත් ඒක අපි ඉගෙන ගන්න වෙනවා අපිට නේ රයිට් මේ එතකොට දුල්කිත් දුල්කිත් කැමර එක ඕෆ් කරා දැන් ඔයාලගේ දර්ශනයක් මම ඔයාලගෙන් ගන්නේ කැමර එක ඕෆ් කරන්න එපා ඒක හරි විරල අවස්ථාවක් මොකද දන්නවද කීප දෙනෙකුටයි ලැබෙන්නේ මේ කවුද එතකොට උස්සර සනුමිත ලස්සනයි ලස්සනයි වැඩි කොහොම හැඩයි මං හිතන්නේ පොල් තෙල් හරි පොල් තෙලුත් නෙවෙයි වගේ ආ සමහර විට වෙජිටබල් ඔයිල්ද දන්නේ පාවිච්චි කරේ හරි කොහොම හොඳයි පුතේ ආ උස්සර සනුමිත ඊළඟට අපි වෙන දර්ශනයක් ගමු නිරෝමා පුතාව මේ පේන්නේ කොළපාට අරගෙන තියෙන එකයි මං තෝරගත්තේ ආ මොන කඩදාසියෙත් තලාගෙන ටිකක් බොහොම හැඩයි ආ ලස්සන උඩ පාල යනවා හරි ඔන්න ලාවල ඇම්ප් එක අපි අවස්ථාවක් දෙමු බලන්න චුට්ටක් කතා කරන්න ඔන්න ඔයාට ඕනනම් අන්මියුට් කරගන්න කිසරට chance එකක් තියෙනවා දැන් 8G එකේ කිසර ඇහෙනවද පුතේ මාව උස ඇහෙනවා හරි ඔයා හැදුවද ඔස
ආයිට් අපි එහෙනම් ඔයාව ගන්නම්කෝ බලන්නකෝ කිසර පෙන්වන්න බලන්න පුතේ ඔයා හදපු එක මං හිතන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක නිසා තමයි පොඩ්ඩක් පේන්නේ නැත්තේ හරි මට කියන්න කිසර මොනවා හරි ආ දැන් හරි ආ දැන් හොඳයි දැන් ලස්සනට පේනවා නේද මොනවද ගත්තේ කොල් තෙල් සර් කොල් තෙල් ගත්තේ නේ හොඳයි ප්‍රශ්න ආවද ඔක හදද්දි මොනවද බේකින් සෝඩස් අඩුණා ඊට පස්සේ අයිමත් දැම්ම අන්න රයිට් ඔය බේකින් සෝඩා අඩු වෙලා ආපහු දාලා තියෙන හොඳයි කිසර මම එහෙම චුට්ට චුට්ටක් ඔයාලගේ අදහස් ටිකුත් මට ඕන වෙනවා කවුද මේ ඕෂද මිහිරංගට පොඩි වරදක් වෙලා තියෙනවා ඒක මං චුට්ටක් ගත්තේ අනිත් අයටත් මේ වරද වෙන්න පුළුවන් නිසා මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඕෂදට පැහැදිලි කරන්න මට අවස්ථාවක් ඕන නම් දෙන්න පුළුවන් අපි හරි ඕෂද පුතා ඔන්න ඔයා අන්මියුට් කරන්න බලන්න ඔෂද මොකද උනේ ඔහොම උනේ මොකද කියලා කියන්න බලන්න අපේ යාළුවන්ට ඔහ් ඔයාලා හිතන විදිහට කියන්න මොකද්ද වෙන්නේ නැත්තේ ඔව් කියන්න පුතේ ආප්ප සෝඩා වැඩි වුණාද දන්නේ නැහැ සර් ආ අර රයිට් එක්කෝ ආප්ප සෝඩා වැඩි වෙන්නේ නැති මට නම් හිතෙන්නේ ඊට වඩා පොල් තෙල් ලෙවල් එක ටිකක් උඩට ගිහින් වගේත් මට හිතෙනවා දෙකම වැඩි වෙන්න ඇති දැන් තේරෙනව නේද කන්ට්‍රෝල් කරලා තමයි අපි ඒක ටිකක් කරගන්න ඕන හොඳයි ආ ඔයාගේ උත්සාහය හරි වටිනවා ඉතින් වැරදිලා ඊට පස්සේ තමයි අපි හැම දෙයක්ම අපිට ආයේ හරියන්නේ සමහරලාට වැරදීමේ ප්‍රතිඵලයක් විදියට. හරි අපි යන් ඊළඟට මෙන්න මේක මට ටිකක් ලොකුවට පෙනිච්ච නිසා මං ගත්තේ හත පමිත් හොඳයි. පමිත් එතකොට දාලා තියෙන්නේ මට පේන්නේ දම්පාට කලර් එකක්. හරි නේ. රයිට් මං ගොඩක් කතා කරා දැන් ඕක එහෙනම් පැත්තකින් තියාගමු. නිකන් අහන්නම් බලන්න මෙන්න මෙහෙම එකක්. හරිද? මම අහලා බලන්න හදන්නේ දැන් මම ඔක්කොම අත්තික පල්ලෙහාට දානවා ලෝ හෑන්ඩ් කරා මේකේ දැන් අත උස්සන්න පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් මේ වෙච්ච දේ නිකන් අය අත උස්සන්න එපා පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් වෙච්ච දේ පැහැදිලි කරන්න පුළුවන් අය අපි දාමුකෝ පොඩ්ඩක් අත උස්සලා ගමුකෝ නේද හෑන්ඩ් රයිස් එකක් දාමුකෝ පැහැදිලි කළ හැකි අය චිත් පුතා ඔයාට කියන්න පුළුවන්ද මොකද්ද උනේ මේ කොහොමද මේක වෙන්නේ ආ කියන්න බං ආ මිලයි බස්මයි ප්‍රතික්‍රියා කරමු නේද අම්ලයි බස්මයි ප්‍රතික්‍රියා කරපු නිසා හරි උත්තරේ එතනින් තමයි පටන් ගන්න ඕන තව ටිකක් හැබැයි පැහැදිලි කරන්න පුළුවන් ඈ දැන් දැන් කවුද සසිත් මට ඕන වෙන්නේ කොහොමද මේ උඩ පහළ යෑම වෙන්නේ කියන එකත් මට ඕන හරි දැන් අන්නේ ඔක්කොම කියන්න පුළුවන් කෙනෙක් අපි ගමු ඉස්සරහට නේ අපි යන් කවුද හමු වෙන්නේ යන් මම හිතන්නේ මේ ඔය අම්ලයි බස්මයි ප්‍රතික්‍රියා කළා වායුවක් හදලා ඒ වායුව තමයි මම උඩට යන්නේ කියන ඔව් තව ටිකක් ඔයා අර ඉස්සෙල්ලා යාළුවට වඩා ඉදිරියෙන් ඉන්නවා නේ තව ටිකක් ඉදිරියෙන් ඉන්නවා හොඳයි තව ටිකක් අපි එකතු කරලම් පැහැදිලි කරගමු මේ සෝ මං හිතන්නේ සර් අම්ලයි බාෂ්මයි ප්‍රතික්‍රියාවක් කරලා ඊළඟට කාබන් ඩයොක්සයිඩ් වායුව නිපද වෙලා ඊළඟට ආප්ප සෝඩා කියන්නේ පිපුම් කාරකයක් නේ සර් එතකොට අම්ලයි බාෂ්ම වලින් ඒ ආපු වායුව ඒ ඒ ආප්ප සෝඩා පිපුම් කාරකයක් නිසා ආප්ප සෝඩා ඒ විදියට ලොකු වෙනකොට තින්තේ ඒ විදියට උඩ පහළ යන්නේ නැති කියලා තමයි මම හිතන්නේ මම හිතන්නේ කම්ප්ලීට් උත්තරයක් ලැබුණා බොහොම සතුටුයි හොඳේ බොහොම සතුටුයි සම්පූර්ණ උත්තරයක් ලැබුණා ආප්ප සෝඩා වලට තියෙනවා ආප්ප සෝඩා සහ ඊට පස්සේ අම්ල එකතු වුණාට පස්සේ ප්‍රතික්‍රියාවක් වෙනවා හරියට හරි ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලය තමයි කාබන් ඩයොක්සයිඩ් එතකොට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සැහැල්ලු වායුවක් නිසා වතුර පොල් තෙල් ඇතුළේදී කාබන් ඩයොක්සයිඩ් සැහැල්ලු. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් උඩට එනවා බුබුලු විදියට. ඒ එනකොට අර වර්ණකයක් අරගෙන තමයි උඩට එන්නේ. නේද? ඕක තමයි අපි දැක්කේ. එහෙමනම් අපි රූප සටහන හැමින් ඇඳගමු. එහෙනම් පුතා ඔය කියපු සිද්ධිය හරි. අපි පොඩි රූප සටහනකින් ඕක ඇඳලා පැහැදිලි කරලා දෙන්නම් ඊට පස්සේ ඉස්සෙල්ලම දැන් අවශ්‍ය ද්‍රව්‍ය ලිව්වා. ඊළඟට පොඩි රූපයක් ඇඳගමු. අදට කඩදාසියක කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. හරි ඊළඟ දවසක අපිට පුළුවන් හරියට ප්‍රැක්ටිකල් බුක් එකක් නඩත්තු කරන්න. අද පළවෙනි දවසනේ. අද ඇත්තටම අපි ටෙස්ටින් එකක් යන්නේ. ඉස්සරහ දවස්වල කැමරා කීපයක් පාවිච්චි කරනවා. අපේ ප්‍රැක්ටිකල් ටේබල් වලට කැමරා එල්ල කරලා විවිධාකාර කෝණ වලින් මේ දර්ශනය අරගෙන අපි ඉස්සරහට යම් මේක තව ටිකක් වැඩි දියුණු කරගෙන. හරි. එතකොට ඔයා මෙන්න මේව මාක් කරන්න ඕනේ. මේක පතුලේ ලකුණු කරන්න ඕන අපි දාපු ආප්ප සෝඩා ටික. ඊට පස්සේ මෙතන ලකුණු කරන්න ඕන පොල් තෙල් මට්ටම පොල් තෙල් තට්ටුවක් වැඩි ප්‍රමාණයක් ඔයාට බෝල බෝල මේකේ අඳින්න පුළුවන් යට පතුලේ විශාල ප්‍රමාණයක් මෙහෙම ඒ තමයි විනාකිරි. එතකොට විනාකිරි සහ ආප්ප සෝඩා තමයි ඇත්තටම ප්‍රතික්‍රියා කරන්නේ. හරි. එතකොට බෝල සමහර බෝල කීපයක් මෙහෙම උඩ පහළ යනවා අඳින්න. ගොඩාක් ඇඳලා මේක
අපවිත්‍ර කරගන්න එපා කිලුට කරගන්න එපා මම ටිකක් අඳින්න හරි මම ටිකක් අඳින්න ඒත් එක්කම ඔයාලට මේව මාක් කරන්න පුළුවන් වෙනවා දැන් මෙතන මම මෙහෙම ඉරි ගහන්නම් මේ ඉරි ගහලා ලකුණු කරේ ඇත්තටම ආප්පසෝඩා හරි මේ ලකුණු කරේ ආප්පසෝඩා අපි දාපු ආප්පසෝඩා එතකොට මෙතන ලකුණු කරේ පුතේ පොල් තෙල් මේ මාක් කරේ අපි වීදුරු බඳුන නේද පොල් තෙල් වීදුරු බඳුන හරි ඔන්න ඔය ටික ලකුණු කරගන්න මෙන්න මේ එක බුබුලක් අපි නම් කරමු විනාකිරි ඇත්තට විනාකිරි පාට ගන්නවලා තමයි ගත්තේ නේ විනාකිරි වීදුරු බඳුන මාක් කරගමු වීදුරු බඳුන මේක පොල් තෙල් මේ ආප්ප සෝඩා මේක විනාකිරි හරි ඒව මාක් කරගන්න වීදුරු බඳුනයි පොල් තෙලුයි ආප්ප සෝඩායි එතකොට රූප සටහන ලස්සනට ඇඳගන්න පස්සේ වතාවක ඔයාලට පුළුවන් මේක කඩදාසියෙන් පොතට ගන්න දැනට කඩදාසියක ලිව්වත් කමන්නේ නැහැ දැන් ඔයාලට පැහැදිලි ඇති මේ ක්ලාස් එකේ සිද්ධ වෙන දේවල් ඒ නිසා ප්‍රැක්ටිකල් බුක් එකක් අපි නඩත්තු කරමු හරිද පොඩි පොතක් තියාගන්න ඒකේ විද්‍යාවේ ප්‍රැක්ටිකල්ස් තමයි තියෙන්නේ දැන් ඉංග්‍රීසි පීඩියම් අය කලබල වෙන්න එපා මොකද ප්‍රැක්ටිකල් කියන එකට ඉංග්‍රීසිද සිංහලද කියන එකේ කිසි අදාළත්වයක් නැහැ නේද ප්‍රැක්ටිකල්නේ ඒ ප්‍රැක්ටිකල්ස් වලට අපිට ක්‍රියාකාරීව අපි දේවල් කරන්නනේ හදන්නේ ඒවට ඕකලන්ට මීඩියම් එක ලොකුවට අදාළ වෙන්නේ නැහැ ඒ නිසා මේ පේන විදිහට කරගෙන යමු එහෙනම් පොඩි නෝට් එකක් මම දෙන්නම් සරලව ලියාගමු අපි ගොඩක් දුරට මේ ලියන දේවල් අඳින දේවල් මේ පන්ති අඩුයි ආ විනාකිරි ආම්ලික වේ විනාකිරි ආම්ලික වේ හරි විනාකිරි ආම්ලික වේ විනාකිරි ආම්ලික වේ ආප්ප සෝඩා බාස්මික වේ ආප්ප සෝඩා බාස්මික වේ විනාකිරි ආම්ලික වේ ආප්ප සෝඩා බාස්මික වේ මේවා මම ඉතින් මේ නෝට් එක දෙන්නේ හයේ ළමයින්ටත් ගැළපෙන විදියට හය අයටත් ගැළපෙන විදියට මේවා ප්‍රතික්‍රියා කර ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් වායුව සාදයි මේවා ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් වායුව සාදයි හරි එවිට එවිට වර්ණකය සමග එවිට වර්ණකය සමග වායු බුබුලු එවිට වර්ණකය සමග වායු බුබුලු ඉහළට ගමන් කරයි හරි කාටත් තේරෙන සරල භාෂාවෙන් දු ඒ නිසා හැමෝන්ටම ගැළපෙන නෝට් එකක් මේ දීලා තියෙන්නේ දැනට මේ ඇති පුතේ හරි විනාකිරි ආම්ලික වේ ආප්පසෝඩ බාස්මික වේ මේවා ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් වායුව සාදයි එවිට වර්ණකය සමග වායු බුබුලු ඉහළට ගමන් කරයි හොඳටම ඇති හොඳටම ඇති දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ විතරක් වඩාක කියන්න පුළුවන් නේද කියලා ඔව් පුළුවන් ඒ පුළුවන් ආම්ලිකයි ආප්පසෝඩ බාස්මිකයි මේවා ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් වායුව සාදයි එවිට වර්ණකය සමග වායු බුබුලු ඉහළට ගමන් කරයි හරි නේ ඒක කවුරුත් ලියාගන්න හරි එහෙනම් තාමත් වැඩ නේ එහෙනම් තවම වැඩ ඔයගොල්ලන්ගේ ඒවත් බලන්න දැන් ඔය අතරේ නේද බොහොම ලස්සන ප්‍රැක්ටිකල් එකක් මේක රතු පාට මම පාවිච්චි කරේ බුබුලු ප්‍රමාණයක් උඩක් තියෙනවා මේවා හැමින් පල්ලෙහාට එනවා ආයුඩ යනවා නේද කාබන් ඩයොක්සයිඩ් බුබුලු බැඳුනහම තමයි මේක වෙන්නේ
දිගට මොක වැඩ කරන්නේ ගන්න නැහැ හොඳේ දිගටම වැඩ කරන්නේ නැහැ ටිකක් පැය කීපයක් සමහරට වැඩ කරන්නත් පුළුවන් ඒ පැය කීපෙන් පස්සේ ඉවර වෙලා ආයෙත් හරි එතකොට මගේ ටාගට් එක නම් අද කම්ප්ලීට් වුණා මම ලොකු දෙයක් මේ ක්ලාස් එකේ කරන්නේ නැහැ පුංචි ප්‍රැක්ටිකල් එකක් කරන්නේ අර වෙලදා වගේ පැය ගාණක් අරගෙන එහෙම කරන එකක් නෙවෙයි හරි අපි පොඩි අදහස් විමසීමක් කරලා බලමු පළවෙනි දවස නිසා හැමෝම කතා කරන්න ඕන නේද අපි සමිති සමාගම් මේව පවත්වන්න ඉස්කෝලේ හොඳට ඉදිරිපත් වීමට අවස්ථාව දෙන්නනේ අපි නෙතික්ක පුතාගේ අදහස විතරක් අහමු නෙතික ඔන්න ඔන්න ඔයාට පුළුවන් අන්මියුට් කරගන්න නෙතික ඇයිනොද මාව නෙතිකට ඔව් කම්මැලි නේද කතා කරන්න ඕන හරි ඉදිරිපත් වීම වලට තමයි මේ ක්ලාස් එක මන් තියාගෙන ඉන්නේ ආ කියන්න බෑ නෙතික ඔන්න ඔන අපව පුළුවන් ඔයාට ඔව් මොකද හිතන්නේ දෙයි ලස්සන ආ එහෙනම් දිගට සම්බන්ධ වෙන්න ඕන ඒ වගේම යාළුවෝ එකතු කර ගන්න ඕන නේ ලොකිත කෙනුත් අහලා බලමු ලොකිත අදහසක් කියන්න අපි හොඳයි ප්‍රැක්ටිකල් අලුත් දෙයක් ඉගෙන ගත්තනේ හරි ඊළඟට 7F එකේ මේ chance එක දෙන්නේ කලාතුරකින් කෙනෙකුට එයා එක අත අරගන්න එපා 700 ගානක් අතරින් දැන් මේ chance එක දෙන්නේ නේ ඒ නිසා අත අරගන්න එපා අපි ඊළඟට අහලා බලන්නම් අලුත් වැඩක් ලෙස ලස්සනයි ඔව් අලුත් වැඩක් ලස්සනයි ඉගෙන ගත්තද අලුත් දෙයක් ඔව් සර් ආ ඉගෙන ගත්තා දැන් ආපහු ඕක ඔයා වෙනස් කරන්න ඕනේ ඔක වෙන වෙන පාට දාලා ලස්සන කරලා හදලා ගන්න ආකර්ෂ නිතුල් ඔන්න නිතුල්ට නෙවෙයි මතීෂට ගිය අවස්ථාව මං හිතන්නේ මත් හොඳයි සර් දිගටම කරමු මේ වගේ ප්‍රැක්ටිකල් පුතේ හැමදාම නම් කරන්න බෑ හොඳද හැමදාම කරන්න බෑ සතියේ දවස් දෙක තුනක් මම විදියේ දේවල් ටිකක් සංවිධානය කරලා කරගෙන යන්නම් අපි වැඩි වෙලාවක් ගන්න නැතුව අද දවසේ වැඩ ටික ඉවර කරමු ඕන කෙනෙකුට ඕන විවෘතව අදහසක් කියන්න පුළුවන් දැන් කැමති නම් සර් හොඳයි ගෙදර තමයි දෙයක් සර් ඉස්සරහ දවසකදී අපි හමු වෙමු එහෙනම් හැමෝන්ටම සම්බන්ධ වීම ගැන බොහොමත්ම ස්තුතියි ඔවා නැවත නැවත කරලා අරුත් දෙයක් ඉගෙන ගන්න